නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පැවිද්දට උපකාර දේශනා බුදුරජාණන් වහන්සේ ධර්මය පැහැදිලි කරන්නේ ප්‍රඥාවන්ත උදවියට ප්‍රඥාවන්ත උදවිය පෙන්වලා දුන්න ධර්මයට අනුව ප්‍රායෝගිකව හික්ම වෙනවා ඒ ප්‍රායෝගික හික්මන තැනදී නොපනවපු විනයත් විනයක් හැටියට හික්ම වෙනවා දැන් අපි අද ගොඩාක් කාලවට විනය විරම කතා කරනවානේ පනවන්නේ බලෙන් හික්මවන්න ධර්මයේ හික්මෙද්දී විනය පැනවීමෙන් තොරවත් විනය හික්මීමක් තියෙනවා එතකොට අපි අර පෙරේද ධම්මනි සූත්‍රය කතා කරා ඒ විනී පනෝපු කාරණාවක් පිළිබඳව දැන් එතකොට ඒ වගේ කරුණෝපවා ඉස්සර ඒ විදියට හික්මිලා තියෙනවා දැන් අපි ගත්තොත් එහෙම දැන් විකාලේ වළඳපුවා තිබිලා තියෙනවා හැබැයි විකාලේ වළඳුවට ධර්මයට අනුකූල ප්‍රතිපදාව යන තැනදී රාත්‍රියේ ඒ ධර්මානුකූල ප්‍රතිපදාවයි පින්දපාත ගිහිලා දාන වැළඳුවා කියලා කියන්නම සමහරලාවට පළ සමවතින්න කියලා 11 12 නම් එකට දෙකට වගේ වැළඳුවා ඒ එහෙම අවස්ථාව වෙන්න ඉඩ තියෙනවා. හැබැයි රාත්‍රියේ යනවා කියන එක කොහොමද ප්‍රශ්න වෙන එකක් නේ. ඒ නිසා රාත්‍රියේ ගත්තා කියලා නොපැනවපු කාලෙත් කියන්න බෑ. ධර්මයට අනුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වූ පසු විකාලීන වැළඳුවා නෙමෙයි රාත්‍රියේ වැළඳුවා වැළඳුවා කියලා කියන්න බෑ. ඒ වගේ සමහර ශික්ෂා පද සමහර ශික්ෂාවන් තියෙනවා. ඇත්තටම දැන් අපි මං එදාර ඉස්මතු කරපු ශික්ෂා පදත් නෙමෙයි වා හික්මෙන විදි වත් පිළිවෙත් සම්බන්ධයෙන් ආචාර සම්බන්ධතාවයත් එක්ක සහ අර දැන් ඇත්තටම ගත්තොත් අපිට උනත් මෙහෙම හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එක ළඟ හිටියොත් අපි කාගේ පැත්තටද නැමෙන්නේ කාටද අනුගත වෙන්නේ බුදුරජාණන් වහන්සේට ඒක සාමාන්‍ය ස්වභාවයක් එතකොට එහෙනම් අර ආචාර්යා හිටියට උපාධ්‍යාය හිටියොත් ආචාර්යට නෙමෙයි යන්නේ. ඒක වෙනම පස්සේ පනවන්න ඕන. පැනෙව. එතකොට උපාධ්‍යාය ඉද්දි ආචාර්යෙක් නෑ. එයා ආචාර්ය නිසෙදෙනේ වෙනවා. ආචාර්ය බල. උපාධ්‍යාය තමයි යමු වීම. එතකොට ඒ වගේ දේවල් බලෙන් කියන්න ඕන දේවල් නෙමෙයි. ඒවා සිදු වෙන දේ. ඊළඟට තමයි දැන් මම ඉදා කතා කරපු ඒ ශික්ෂා සම්බන්ධ කියන්නේ විනය වත් පිළිවෙත් සම්බන්ධයෙන් ඇත්තටම අර ආචාර්යවරයයි ගෝලයයි අතර සම්බන්ධයේ තාත්තගේ පුතාගේ සම්බන්ධයක් නම් තියෙනවා. එතකොට ඒ සම්බන්ධය සාමාන්‍ය අර දුරස් භාවයක් නෙමෙයි. සමීප භාවය. ගෞරවානුකූල සමීප භාවය. එතකොට එතනදී දැන් අපි හිතලා බලන්නකෝ සමීප තාත්තෙක් ඉන්නවනම් තාත්තට තාත්තේ මට මේක ඕනේ. තාත්තේ මට බඩේ තාත්තා මෙහි යන්නද? තාත්තා මේක කරන්නද? තාත්තේ මට අසනීපයි. දැන් ඔය වගේ දේවල් වෙන්නේ නැද්ද? ඒ වගේ දේවල් වෙනවා. ඊටාම සමීපව තියෙන්නේ නැහැ. ඒ කියන්නේ තාත්තාට නොකිය කිසි දෙයක් කරන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ ආචාර්ය සහ ආන්තේවාසික කියන කාරණාවේදී එවැනි සම්බන්ධයක් නම් තියෙන්නේ ඒ විදිහට හික්මීමක් තියෙන එක බලින් කියන්න ඕනේ නේ. එතකොට මෙන්න මේ විදිහට ශාසනය තුල ධර්මානුරූප ධර්මානුකූලව යථාර්ථවාදී ප්‍රතිපදාවක හික්මෙන්ද යමු වෙච්ච තැනදී විනයක් නොපැනුවාට විනයක හික්මීමක් තියෙනවා. විනයක් පනවන්න ඕනම විතර මොකක් නිසා? ධර්මයට අනුකූල ප්‍රතිපදාව නොහික්මෙන තැනදී තමයි විනයක් පනවන්න ඕනම. ඒක ඇත්තටම සද්ධර්ම ප්‍රතිරූප සූත්‍රයේ හම්බ වෙනවා. එතෙක් විනයක් පනවන්න ඕනේ නේ. ඔය සියලුම දේවල් ඒ විදියට සිද්ධ වුණේ මිනිස්යාගේ ප්‍රඥා පරිහානියත් එක්ක. ශික්ෂාව හික්මීම කරන්න එපා කරන්න කියන මෙන්න මේ කාරණා ප්‍රඥාවන්තයාට කියනකොට ඒක හිමම කරනවා යා දුෂ්ප්‍රඥයාට කියනකොට ඒක නට සාධාරණී කරුණ වෙනවා සාධාරණී කරුණ විදිහට නොකරන පැත්තට යමු මෙන්න මේ හා සම්බන්ධ දේශනාවක් මම අද ඔබට කියලා දෙන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙකේ තියෙන ලටුකි කෝපම සූත්‍රය කැට කිරිල්ලී උපමා කරලා වදාළ දේශනාව ඒවම් මේ සුතං වශයෙන් ආනන්ද උත්තමයන් ඉදිරිපත් කරනවා ඒකං සමයම් භගවා අංගුත්තරාපේසු විහෙරති ආපන නාම අංගුත්තරාපාන නිගමු බුදුරණවහන්සේ දවස්වල වැඩවාසය කරේ අංගුත්තරාප කියන ජනපදයේ ආපන කියන අංගුත්තරාපයන්ගේ නියම්ගමයි භාග්‍යතුන් වහන්සේ අවසරුවේ පෙරවරු කාලේ පින්ඩපාතේ ගිහිල්ලා ආපන නියංගමට පින්ඩපාතේ ගිහිල්ලා පින්ඩපාතේ වළඳලා දිවා විහරණය සඳහා එක්තරා වනලැහැබකට වැඩම කරන්නට යෙදුණා. උදායි භික්ෂුවත් ඒ වැඩවාසය කරන්නට යෙදුණේ ආපන කියන ඒ ගමේමයි. ආපන ගමට පින්ඩපාත කරගෙන වළඳලා ඉවර වෙලා උදායි භික්ෂුවත් ඒ විදිහටම
වනාන්තරය ඇතුළට වැඩියා. එහෙම වනාන්තරය ඇතුළට වැඩියට පස්සේ උදායි භික්ෂුව රතකෝ ආයස්මා උදායිස්ස රහෝගතස්ස පතිසල්ලීනස්ස ඒවං චෙතසෝ පරිවිතක්කෝ උදපාදි. මෙහෙම සිතවිල්ලක් ඇති වුණා. බහුන්නං වතනෝ භගවා දුක්ඛ ධම්මානං අපහත්තා. බහුන්නං වතනෝ භගවා සුඛ ධම්මානං උපහත්තා. බහුන්නං වතනෝ භගවා කුසලානං ධම්මානං අපහත්තා. බහුන්නං වතනෝ භගවා කුසලානං ධම්මානං උපහත්තා. මොකද බුදුර මේ යාට හිතුනේ උදායි ස්වාමීන් වහන්සේට ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපිව බොහෝ දුක් වලින් බැහැර කෙරෙව්වා. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපි බොහෝ සැපයක් අපට සැලසෙව්වා. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපි බොහෝ අකුසල් වලින් බැහැර කෙරෙව්වා. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපි බොහෝ කුසල් වලට යොමු කෙරෙව්වා කියලා මෙන්න මේ විදිහට උදායි ස්වාමීන් වහන්සේට හිතුණා. ඊට පස්සේ අතකෝ ආයස්මා උදායි සායන්න සමයන් පතිසල්ලේන වෘට්ටිතෝත් යේන භගවා තේන උපසංකම උපසංකමිත්වා භගවන්තන් අභිවාජෙත්වා ඒකමන්තන් නිසි දේකමන්තන් නිසින් නොකෝ ආයස්මා උදායි භගවන්තන් චදෝච. උදායි භික්ෂුව හවස් කාලේ විවේකයෙන් නැගිටලා බුදුරන් වහන්සේ ළඟට වැඩම කළා. බුදුරන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩි වෙලා හිට කියනවා, ඉදමයියම් බන්තේ රහෝගතස පතිසල්ලීනස එවන් චේතසෝ පරිවිතක්කෝද පාදි. ස්වාමීනි, මම උදකලා වෙන්නකොට මට මෙන්න මේ විදිහේ චේතෝ පරිවිතරකයක් ඇති වුණා. මොකද හේතු පරිවිතරක ඇති වෙච්ච භාග්‍යතුන් වහන්සේ කාන්තෙන් අපිව බොහෝ දුක් වලින් මිදෙව්වා. භාග්‍යතුන් වහන්සේ කාන්තෙන් අපි බොහෝ සැපේ යොමු කරා. භාග්‍යතුන් වහන්සේ කාන්තෙන් අපි බොහෝ අකුසලෙන් මිදෙව්වා. භාග්‍යතුන් වහන්සේ කාන්තෙන් අපි බොහෝ කුසලයට යොමු කරා කියලා මෙහෙම විතරකයක් ඇති වුණා ස්වාමීනි කියලා දැන් මේ උදායි භික්ෂුව බුදුරණන් වහන්සේට කියනවා. මයන් බන්තේ පුබ්බේ සායන්‍යේව බුංජාම පාතෝවා පාතෝච දිවාච විකාලේ. ස්වාමීනි, ඉස්සරාපි හවස් කාලයේ, උදේ කාලයේ, දවල් කාලයේ, විකාලයේ වැළඳුවා. හැම වෙලෙම වැළඳුවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ වදාලා, මහණෙනි, දවල් කාලයේ, විකාලයේ බුදුන් බලදී මත හරින්නේ. භික්ෂුන් අමතලා වදාලා. එතකොට ස්වාමීනි, අපට මහත් වෙහෙසක් හටගත්තා. දොම්නසක් හටගත්තා. සද්ධාවන්ත ගිහි උදවිය විකාලයේ තමයි ප්‍රණීත දේවල් දෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ හවස් කාලයේ ගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඒ කියන්නේ ප්‍රණීත දේවල් අද වුණත් රාත්‍රියේදී හදන්නේ ප්‍රණීත දේවල්. ප්‍රණීත දේවල් දෙන්නේ රාත්‍රියේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේක එපා කිව්වා නෝ කියලා පස්සේ දුකක් ඇති වුණා කිව්වා. එතන බලන්න එනං ඒ එතකොට මම අර එකයි කිව්වේ, ධර්මයේ යමු වෙච්ච අය රෑ කාලේ නොවැල් දුවාට හවස පින්දපාතේ නොගියා කියලා කතා කරන්න, දාන නොවැල් දුවා කියලා කතා කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේට තිබිච්ච ප්‍රේමයත් යම්පිනෝ සද්ධා ගහපති භාග්‍යතුන් වහන්සේට තිබුච්ච ප්‍රේමයත් ආදරයත් තේමයන් බහන්තේ භගවති ප්‍රේමංච ගාරවංච හිරිච්ච උත්තප්පංච සම්පස්සමානෝ ඒවන්තන් දිවා විකාල භෝජනං පජහන් පජහිම්මා. භාග්‍යතුන් වහන්සේට තියෙන ආදරය, භාග්‍යතුන් වහන්සේට තියෙන ප්‍රේමය, ගෞරවය, ලැජ්ජාව, බිය නිසා අර දිවා විකාලයේ අපේ බුදුන් අතහැරියා. සවස් කාලයේ බුදුන් වැල අපි කලින් සවස් උදත් දවල්ත් හවසත් හැම වෙලෙම වැළඳුවයි භාග්‍යතුන් වහන්සේ අතහරින්න කිව්වට පස්සේ අපි යන්නේකින් වැළකුණා කියලා කිව්වා. ඒතකොට බලන්නකෝ, ලිංගතුකම ආදරය ගෞරවය තියෙනකොට අර කියන වචනේ ඉස්මුදුනින් පිළිගන්නවා. දැන් අර සාරිපුත උත්තමයන් වහන්සේ වැඩ පැහැදිලි කරනවා තීර ගාථා තුළ, දුටු වරද පෙන්වා දෙන වරදට ගරහා කරන උත්තමයන් මාගේ හිස මත වැඩ සිටීවා කියලා. එතකොට වරද කියලා කියන්නේ දැන් අපට පේන්නේ වරද කියලා කියනකොට නිකන් ලෝකේ මට්ටමින් විතරයිනේ. වරද කියනකොට සුකුම දිට්ඨිය පවා, පුංචි වැරද්ද පවා, අපි බැඳිලා යන, අපි ආස කරන, අපි ඇදිලා යන මෙන්න පුංචි දේ පවා බන්ධනයක්. එතකොට ඒ කෙනාට පෙන්වන්න තියෙන අඩුපාඩුව තියෙන්නේ ඒ කෙනන් කෝණ යන. මම අර ඊයේ පැහැදිලි කරේ, කාමයේ හැටියට ගිහි ගෙදරදී අහුවෙච්ච බැඳීම් නෙමෙයි පැවිදි වෙන්න ආවට පස්සේ අහුවෙන බැඳීම්. ඊළඟට තවත් ඊට වඩා සූක්ෂම යනවා ධර්ම මාර්ගය යනකොට ඇති වෙන බැඳීම්. එතකොට ක්‍රමානුකූලව අපි අර අල්ලගන්න ස්වභාවය වෙනස් වෙනවා. එතකොට එහෙනම් ඒ හැම වරද්දක්ම පෙන්වලා දෙන්නට ඕනේ. එතකොට ආදරයේ ගෞරවය යන බලන්නකො ඒ පැහැදිලි කරපු විදිය. ඒ කියන්නේ යමු වෙච්ච භාවය කියන කාරණාව ඇති තැනදී කියන කාරණාව තුළ ගැටීමක් එන්නේ නැතුව ඒක එහෙයි කියලා පිළිගන්න හිත හැදෙනවා ඒ සද්ධාවෙන්, ආදරයෙන්, ගෞරවයෙන් යමු වෙච්ච තැනදී. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අපි මේ හැම වෙලෙම වරදපු මේ එක අපි අමාරුවෙන් වුණත්, දොම්නසින් වුණත් අපි ඒක වැළකුණ භාග්‍යතුන් වහන්සේගේ වචනේ නිසා. ස්වාමීනි, ඉස්සර මෙහෙම දෙයක් වුණා. මෙන්න මේ විදිය දේවල් වුණා. ඔන්න බලන්න, බෝධපුබ්බම් බන්තේ බික්කු රත්
පින්දා රාත්‍රි කාලේ එක්තරා පුරුෂයෙක් දවල් මෙහෙම දෙයක් සිද්ධ වුණා. ස්වාමීන් වහන්සේ එක්තරා පුරුෂයෙක් දවල් වෙන්ජනයකට සුදුසු දෙයක් තිබිච්ච එකක් එයා කියනවා අපට ඇහුණා ස්වාමීන් වහන්සේ ඒක අරන් තියන්න අපි හවසට අනුභව කරමු කියලා. කෙනෙකු පුරුෂයෙක්. දැන් ඒක ප්‍රණීත දෙන්නේ. ස්වාමීන් වහන්සේ එතකොට බලන්නකෝ මේ කිහි අය රැයට තමයි ප්‍රණීත දේවල් ගන්න දවල්ට නෙවෙයි. නමුත් ස්වාමීන් භාග්‍යතුන් වහන්සේට ප්‍රේමයයි ගෞරවයයි ආදරයයි ලිංගති බවයි තියෙන නිසා අර කාරණාව අපි අතහැරියා. දැන දැනත් අතහැරියා. ප්‍රණීත දේවල් බලන්න එතකොට අර ප්‍රණීත දේවල් හම්බුණා කිව්වට ඒකට යමුනේ නැහැ. ස්වාමීන් ඉස්සර මෙහෙම දෙයක් වුණා. බුදුපුබ්බන් බන්තේ බික්කේ රත්තන්දකාරාමිසම් පින්දායි චරන්තෝ රාත්‍රී අන්ධකාරයේ පින්දපාත යනකොට භික්ෂුන් වහන්සේලා ඝන අඳුරේ පින්දපාත වඩිනකොට ගවරවලවල කියන්නේ වලවල් වල වැටෙනවා. කටු සහිත වගේ පැටලෙනවා ගිහිල්ලා. නිදාසිටින ගවයන් මතට යනවා. සොරකම් කළාවුත් සොරකම් නොකළාවුත් ඒ අයගේ ඒ අය මුණ ගැහෙනවා. මුණ ගැහිලා ඒ වගේ වදහිංසාවලට හම්බවන්න වෙනවා. ඊළඟට මාතුගාමියෝ කාන්තාව වැරදි වැඩවලට පොළඹවා ගන්න හදනවා. මෙන්න මේ රාත්‍රී කාලේ පින්දපාත යන්නේ. භූත පුබ්බානම් බන්තේ රත්තන් ස්වාමීන් මෙන්න මේ වගේ දෙයක් මටත් ඉස්සර වුණා. මම ඝන අඳුරේ පින්දපාත වැඩියා රාත්‍රී කාලේ. මේ උදායි ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට ඉඳුල් ලෝදන ස්ත්‍රියක් කියන්නේ පිටිපස දොරෙන් ගිහින් තියෙන්නේ. ඉඳුල් ලෝදන ස්ත්‍රියක් ඇවිදilla මොකද කරේ? අර විදුලි කොටන එළියට මාව දැක්කා. දැකලා බය වුණා. මහා හණින් කෑ ගැහුවා. බෙන්න මා වනසන්න පිසාචෙක් කැවිදිල්ලා කියලා මහා හඩින් කෑ ගැහුවා. එහෙම කෑ ගහන ස්ත්‍රියට මම කිව්වා නැගණියේ මම පිසාචෙක් නෙවෙයි මම පින්දපාත යන භික්ෂුවක් කියලා. එතකොට අය ස්වාමීන් වහන්සේ මෙහෙම එක භික්ෂුව ඔබගේ පියා මැරලවද්ද අම මැරලවද්ද භික්ෂුව නුඹ ගව කපන හරක්ගේ බඩ කපන තීරු ආයුධකින් ගින් බඩ කපා ගන්න කිව්වා. ඒ විදිහට කිව්වලු ඒ කාන්තාව. ඉතින් ස්වාමීන් මේකට හේතු නෙමේ ඝන අන්ධකාරයේ පින්දපාත යච්චන වැඩි නිසාන. ඉතින් භාග්‍යතුන් මට හිතුන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කාන්තෙන් අප කෙරෙහි බොහෝ උපකාර කරනවා. භාග්‍යතුන් වහන්සේ අපේ දුක් බැහැර කරා. භාග්‍යතුන් වහන්සේ අපට සැපයි පැද්දුවා. භාග්‍යතුන් වහන්සේ අපේ අකුසල් බැහැර කෙරෙව්වා. භාග්‍යතුන් වහන්සේ අපට කුසල් ලිපැද්දෙව්වා කියලා ස්වාමීනි මට මෙන්න මෙහෙම හිතුණා කියලා දැන් ඔන්න බුදුරජාන් වහන්සේට උදායි කියනවා. බුදුරණ සදාරනෝ ඒව මේව පණේද පනෝදායි. ඉතින් ඒකච්චේ මෝග පුරිස ඒක එහෙමම තමයි. හැබැයි ඇතැම් මෝක පුරුෂයෝ හිස් පුරුෂයෝ ඉන්න මම මේ කත හරලා දාන්න කිව්වාට පස්සේ ඒවා කුඩා දේවල් නෙවෙයි පොකට මොකට වෑයම් කරනවද ඔව අතහරින්න දෙයක් නැහැ කියලා නොසතුට උපද්දවා ගන්නවා. ඒ තුළ හික්මෙන්නේ නැහැ. දැන් අපි හිතමු අපි පවා මොන හරි අවවාදයක් කරනකොට ඒක එච්චර දැනෙන්නේ නැති විදිහට යනවනම් අන්න ඒ කියන්නේ ඒක පුංචි දෙයක් නෙමෙයි ඒක මහා දෙයක් කියලා මුතුන සතර පෙන්නනවා. පොඩි කාරණාවක් ඔස්සේ අපි හිතමු පුංචි කාරණාවක් වෙන්න පුළුවන්. හැබැයි මේ පුංචි කාරණාව ඔස්සේ ප්‍රශ්නේ පෙන්නද්දී ඒක පිළිබඳව අතහරින්න හැකියාවක් නැහැ කියලා කියන්නේ ඔහුට ඒක මහා බන්ධනයක්. එයාලා නොසතුරු උපදවා ගන්න හික්මෙන්න කැමති වෙන්නේ නැහැ. ඒක එයාලගේ ස්ථීර බන්ධනයක්. තේසන්තං උදායි හෝති බලවා බන්ධනං දල්ලම් බන්ධනං තිර බන්ධනං අපූතික බන්ධනං තුල්ලෝ කලින්ගහරෝ ස්ථීර බන්ධනයක් දැඩි බන්ධනයක් කුරු නොවිච්ච බන්ධනයක් ගෙල හිර කළ දැමා වගේ මහා කාෂ්ඨකයක් කියනවා. මොකක් එක නෙමෙයි පුංචි දෙයක් පෙන්නද්දි පුංචි කාරණාවක් පෙන්නද්දි පවා පුංචි අඩුපාඩුවක් පෙන්නද්දි පවා ඒ වැරද්ද හදාගන්න බැරිකමක් ඇති වෙන විදිහේ හැඟීමක් එනවා නම් ඕක කොහොම කිව්වට ඕක ලොකු දෙයක් නෙමෙයි. ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඔහොම හිතෙනවා නම් හැබැයි ඒ බන්ධනිය මහා බන්ධනියක්. දැන් මෙතන මේ කිව්ව ලොකු දෙයක් අතහරින එකක් එහෙම නෙමෙයි. ලොකු වැරද්ද දුරු කරන එකක් එහෙම නෙමෙයි. පුංචි කාරණාව. හැබැයි පුංචි කාරණාව ලොකු බන්ධනියක්. ලොකු වැරද්ද? ලොකු වැරද්ද නම් කතා කරන්න දෙයක් නෑ. පුංචි කාරණාව විශාල බන්ධනියක්. උපමාවක් බුදුරන් වහන්සේ වදාරනවා. ඔන්න බලන්නේ බන්ධනයේ උපමාව පෙන්වන හැටි. ඒ බන්ධනයේ ප්‍රබලත්වය පෙන්වන හැටි. දුර්වලයාට ඒ බන්ධනයේ ප්‍රබලත්වය ඉස්මතු කරලා පෙන්වන හැටි. සේතාපි උදායි ලටුකිකා සකුණ සකුණිකා පූති ලතාය බන්ධනේන බද්දා සතේව වදංවා බන්ධංවා මරණංවා ආගමේති. උදායි කැටකිරිල්ලියෙක් ඉන්නවා. මේ කිරිල්ලි ඉතා දිරු කුණු එච්ච වැල්පටකින් බැඳලා බන්ධනයකට අහු වෙලා තියෙනවා. දැන් කාවද කැටකිරිල්ලි මොකකින්ද බදලා තියෙන්නේ? කුණු වෙච්ච වැලකින් බදලා තියෙනවා. ඒ කිරිල්ලි ඒ බන්ධනයට පත් වෙලා ඒ වදයට පත් වෙලා මොකද වෙන්නේ? එක්ක වෙහෙසට පත් වෙලා මරණයටත් පත් වෙනවා. උදායි කවුරු හරි මෙහෙම කියුවොත් ඒ කිරිල්ලි බැඳලා තිබිච්ච වැල්පට කුණු වෙච්ච එක ඒ කිරිල්ලේ බන්ධනයේ මරණයට පත් වෙන තමයි. දිරාංගියක වැල්පට ඒක දුර්වල එකක් නෙවෙයි. ඒ බන්ධනය
එක දිරාගිය එකක් නෙවෙයි. ඒක ආසාර එකක් නෙවෙයි. ඒ බන්ධනේ වැරදි, කියන්නේ ඒ බන්ධනේ ප්‍රබල නැහැ නේ ඉච්චර. එහෙම කිව්වොත් හරිද කියලා අහන්නේ. නෑ ස්වාමීනි. එහෙම කිව්වොත් වැරදි. ඇයි? කිරිල්ලිට ඒ බන්ධනේ ප්‍රබලයි. කිරිල්ලිට ඒ බන්ධනේ විශාල බන්ධනයක්. බුදුරණාහි වදාරනවා ඒ බන්ධනේ නොහිතම් බන්ති යේනසා බන්තේ ලටුකිකා සකුණිකා පූති ලතාය බන්ධනේන බද්දා තතේන වදං බන්ධම් මරණං අගමේ ආගමේති තංහි තතෝ බලවා බන්ධනං දල්ලම් බන්ධනං තිර බන්ධනං අපූතිකම් බන්ධනං. ඒ බන්ධනේ ස්ථීරයි, දැඩි, බලවත් බන්ධනයක් කියනවා. ඒ මොන බන්ධනේද? අර කැට කිරිල්ලි අර කුණුවෙච්ච වැලෙන් බැඳලා තිබ්බේ. ඒක කඩා ගන්න දඟලලා මැරෙනවා. දැන් මේ උපමාව පෙන්වන්නේ මොකීටද? බුදුරණාහි මේ උපමාව පෙන්වන්නේ දුර්වල කෙනා කියන කාරණාව අරගන්නේ. දුර්වල කෙනා. ඒතකොට කැට කිරිලි වගේ දුර්වලයි. දුර්වල කෙනාට අර පුංචි කාරණාව මහා බන්ධනයක්. පුංචි බන්ධනයක් නෙමෙයි විශාල බන්ධනයක්. ලොකු බන්ධනයක්. එතකොට අන්නේ කෙනාට පොඩි වැරද්දක්, පොඩි අඩුපාඩුවක් වුණත් පෙන්නකොට ඒකට ගැටෙනවා, නැත්නම් ඒකට නොසතුටුටපත් වෙනවා. ඒ කාරණා ප්‍රතික්ෂේප කරන ඔක පොඩි දෙයක් නෙවෙයි, ඔක අපිට ප්‍රහාණය කරන්න පුළුවන් ඔක ඉච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි. මෙන්න මේ විදිහට හිතෙනවා කියන්නේ ඒක යාගේ මහා බන්ධනයක්. උදා යතැ මිස් පුරුෂය ඉන්නවා මම මේ පුංචි කාරණාවල් එහෙම කියනකොට වැරදි එපා කරන්න කියලා කියනකොට ඔවා කුඩා දේවල්නි, ඔව අතහරින්න ලොකු දෙයක් නෙමෙයිනේ, ඔවා හතරක් කියලා නොසතුරක් උපදවා ගන්නවා. හික්මෙන්ද කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. උදායි එයාට ඒ බන්ධනේ බලවත් දැඩි බන්ධනයක්, තිර බන්ධනයක්, ස්ථීර බන්ධනයක්, ප්‍රබල බන්ධනයක් කියනවා එයාට. නමුත් උදායි සමහර කුල පුත්‍රයෝ ඉන්නවා, ඔවුන්ට මෙහෙම කියනවා, මේ අතහැරලා දාන්න, මේ කරන්න එපා, මේ අතහරින්න මේ කරන්න එපා. මෙහෙම කිව්වට පස්සේ සුගතයන් වහන්සේ දුර්ලන්න කිව්වනේ, මේක එපා කිව්වනේ. සුළු දෙයක් වුණත් අන්නේ කාරණාව අතහැරලා දානවා. ඒකින් සතුටක් පහල කරන්නේ නැහැ. අන්නේ හික්මෙන්ද කැමති කෙනා ඒ කාරණාව අතහරින්නේ නිහතමානීව. එයාලගේ ජීවිතය හරියට මුවන් වගේ නිදහසකින් වාසය කරන්න කියලා. එයාලට කිසිදු විදියකින් අර බැඳීමක් නැහැ. ඒ කියන්නේ එයාලා කියන කාරණාව ඒ විදියටම කරනයි. දැන් මම මේ කරුණ කොච්චර ඒත්තු ගන්නවලා කියලා තියෙනවද? අපි වෙන කෙනෙක් කියන දේක හික්මීමක් යෙදෙනවා නම් මුළු ජීවිතේම එයාගේ ජීවිතේ කොච්චර නිදහස්ද කියලා. ඇයි එයාට කිසිදු දෙයක් කරන්න නැහැ හිතලා? වෙන කෙනෙක් කියන කාරණාව එක්ක වෙන කෙනෙක් ඇතුළ ගුරුවරයා. ගුරුවරයා කියන කාරණාව එක්ක විතරක් සම්පූර්ණයෙන් ජීවිතය ගත කරනව නම් එයාගේ ජීවිතයේ පුදුම නිදහසක්. එතකොට මෙන්න මේ විදිහට අර පුංචි කාරණාවත් එපා කියලා කරන එපා කියලා කියනකොට කරන්න ඒ එක්ක කටයුතු කරනකොට යාලට පුදුම නිදහසක් දැනෙන්නේ කියනවා. මේක නම් මෙයාලගේ බන්ධනය නම් මෙයාලගේ තිබිච්ච එක දුබල බන්ධනය, දුර්වල බන්ධනය. දුබලම් ඒ බන්ධනය දුර්වලයි, අබලයි, කුණුවෙච්ච එක, ප්‍රබල නෑ. අන්න එයාලගේ බන්ධනේ ලොකු නෑ. මොකද හේතුව ලොකු නැත්තේ ඒ ඒක හැම වෙලේම ඉන්නේ කියන්නේ මොකද්ද ඒක කරන්න. අතහරවන අතහරින්න. ඒක එක්කම යොමු වෙලා තියෙනවා. එයාගේ බන්ධනේ ප්‍රබල නෑ. එයාගේ බන්ධනය දුර්වලයි. ඒ නිසා බුදුරණාහි මේකට උපමාවක් කියනවා. හරියට මේ වගේ සුවිශාල දල තියෙන ඇතෙක් ඉන්න හොඳට හැදි වෙලා මහා ශරීරයක් තියෙන හස්තියෙක් ඉන්නවා. ජාති උපතින් මහා ජාත්මී මහා හස්ති රාජ කුලයට අයිති හස්තියෙක් ඉන්නවා. යුද්ධයකට යනවා, බැඳලා ඉන්නේ දඟවැලකින්, විශාල වරපටකින් බැඳලා ඉන්නේ. දැන් මේ ඇතාට කය පොඩ්ඩක් මෙහෙට කරලා අදින්න විතරයි තියෙන්නේ. අර බන්ධනේ කැඩිලා යනවා. හැබැයි අර කැටකිල්ලෙට දඟලලා අර කුණුවෙච්ච බන්ධනේ කඩා ගන්න බෑ. හැබැයි අර හස්තියාට පොඩ්ඩක් ඉහෙට කරලා ඇඟේ මෙහෙට කරලා හැරෙන්න විතරයි තියෙන්නේ ඒක කඩලා දානවා. එතකොට ඒක කවුරුහරි කිව්වොත් මේ ඇතාට තියෙන බන්ධනේ විශාල බන්ධනයක්, සුවිශාල බන්ධනයක්, ස්ථිර වූ බන්ධනයක්, දැඩි වූ බන්ධනයක්, මහා බන්ධනයක් කියලා කිව්වොත් ඒක ගැලපෙනවද? නෑ ස්වාමීනි, ඒක ගැලපෙන්නේ නෑ. ඇතාට ඒ බන්ධනය සුවිශාල බන්ධනයක් නෙමෙයි, දුර්වල බන්ධනයක්, අසාර බන්ධනයක්. ඊළඟට කුණුවෙච්ච බන්ධනයක්, ප්‍රබල බන්ධනයක් නෙමෙයි, දුර්වලයි කියලා ඔන්න උදායි ස්වාමීන් වහන්සේ වදාරනවා. උදායි යන්නේ වගේ තමයි කුලපුත්‍රයෝ ඉන්නව. අයව මේවකෝ උදායි ඉදේ කච්චේ කුලපුත්තං ඉදං පජහතාති මයා උච්චමානෝ තේ ඒව මාහන්සු කිම් පනිමස් අපමත්තකස් ඕරමත්. ඒ කියන්නේ මේක ප්‍රහාණය කරනවා, මේක කරන්න එපා, මේ බන්ධන වැරදි, මේවා වැරදි කියලා කිව්ව විතරයි, කියන්න විතරයි යෝ නැත්තේ. අන්න ඒ විදිහටම සුගතයන් වහන්සේ කිව්වා කියලා දුරු කරනවා. අන්න ඒක ප්‍රහාණය කරනවා. ඒ හික්මෙන්න කැමැත්ත ඇති වෙනවා. අල්පුත්සාහයකින් මේ කාරණාව දුරු කරනවා. එයාලගේ බන්ධනය
එයාල හරියට අර මුවන් වගේ නිදහස ඉතින් වාසය කරන්න කියලා. ඇයි යාලට යාලට ඕන විදිහ දෙයක් නෙමෙයි තියෙන්නේ වෙන කෙනෙක් කියන කාරණාව හික්මෙන්නේ. ඒ බන්ධන දුර්වලයි කියනවා. එයාලගේ බන්ධන ප්‍රබල නෑ කියනවා. දෘඩ නෑ කියනවා. අන්න ඒම ඒ විදිහට වාසය කරන අයගේ බන්ධනේ ඒ බන්ධනේ අසාරයි කියලා කියනවා. හරියට කොයි වගේද හස්තියෙක් බැඳා වගේ හස්තියට කඩන් යන්න පුළුවන්. බලන්නකේ උපමා දෙකේ ලස්සන කැටකිරිල්ලිව උපමා කරා දුර්වලකමට. බන්ධනේ එයාට ප්‍රබලයි. ලෝකෙට දුර් පුංචි එක. හස්තියාගේ වන්දනේ ලෝකෙට ප්‍රබලයි. හස්තියට පුංචි එක. හස්තියා උපමා කරා ඒ කෙනාට. ඊළඟට තව උපමාවක් කියනවා. දැන් උපමා දෙකක් කිව්වා. තව උපමාවක් කියනවා. උදායි හරියට මේ වගේ. ඔන්න දිලුදු කෙනෙක් ඉන්නවා. ඉතාම දිලුදු. තමා සන්තකයේ කිසිවක් නැහැ. නිසරු පුජ්‍යලයේ. ගේ ඇතුලේ පරාල කඩා වැටිලා. කපුටන්ට පවා රින්ගන්න පුළුවන්. කිසිම ලස්සනක් නැති පැලපතක් තියෙන්නේ. ලනු කෑලි එල්ලෙනවා තැන් තැන්වල. ඒ වගේම උණ බට වලින් කරපු ඇඳක් තියෙන්නේ. වලන් කබල් තියෙන්නේ. පුස් බැඳුණු දහන්නේ වර්ග ටිකක් තියෙන්නේ. කිසිම පෙනුමක් නැති නීච ගති තියෙන බිරිඳකුත් තියෙනවා. කිසිම පෙනුමක් නැති නීච ගති තියෙන බිරිඳකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ කෙනා දකිනවා අරන්නේ වැඩවාසය කරන භික්ෂුවක්. හොඳට වළඳලා අතපය හොදලා ප්‍රණීත දේවල් වළඳලා ගහක් මුල නිදහසේ භාවනා කරන නිදහසේ ඉන්න භික්ෂුවක් දකිනවා. මෙයාට හිතෙනවා සුඛං අත සාමාන්‍ය මේ ශ්‍රමණත්වයේ සැපයිනේ. ආරෝග්‍යං වතබෝ සාමාන්‍ය මේ ශ්‍රමණත්වයේ නිරෝගී බවක් නිසෝ වතස්සේ යෝගං කේසමසූ මටත් ඇත්නම් මේ කෙස් රැවුල් බාලා මේ විදියට පැවිදි වෙන්න කියලා හිතෙනවා. මෙන්න මේ විදියට ශ්‍රමණත්වයට යන්න මටත් ඇත්නම් කියලා මෙන්න මේ කෙනාට හිතෙනවා. කසාවක් දරා ගන්න කැමැත්තක් ඇති වෙනවා. හැබැයි මේ ඉතාම දිලිදු ගෙයකුත් හරියට නැති කපුටන් පවා රිංග ගන්න පුළුවන් ගෙයක් තියෙන උණ බට වලින් කරපු ඇඳක් තියෙන වලං කබල් තියෙන පුස් බැඳිච්ච දහන්නේ වර්ග තියෙන පෙනුමක් නැති නීච ගති ඇති බිරිඳක් ඉන්න මෙන්න මෙයාට හැරලා එයාට ගිහි ගියත් ඒක ඒ ඔක්කොම අතහැරලා පැවිදි වෙන්න බෑ කියනවා. දැන් එතකොට කවද අතහරින්න බැරි? නීච ගෑණි, කැත ගෑණි, ඊළඟට වලන් ටික, ඒ පුස් බැඳිච්ච ආහාර ටික, අර කඩා වැටිච්ච ගේ, ඊළඟට අර දුර්වල ඇඳම් පුටු තියෙන එක, මෙන්න මේක අඳහරින්න බෑ කිය. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය බන්ධනේ හරි පුංචි කියලා. නෑ, බුදුරණ සදාාරණ උදායි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බන්ධනේ පුංචි කියලා. නෑ, මේ බන්ධනේ විශාල බන්ධනයක්. දෘඪ බන්ධනයක්, දැඩි බන්ධනයක්. මොන බන්ධනේද? අර වැරහැලි ගෑණි, වැරහැලි ගෙයයි ඒ ටික අතහරින්න බැරි බන්ධනේ ඉතාම දුඩ බන්ධනයක් කියන. බුදුරණහා සදාරණ වන්නේ වගේ තමයි. උදායි මේ හිස් පුරුෂයන්ට මම කියනවා මෙන්න මේවා කරන්න එපා කියලා පුංචි දේවල්. හැබැයි උන්ට ඒ කාරණාව අතහරින්න බෑ. එයාලගේ බන්ධනය හරි දෘඩයි. බලන්න පර හිඟන්න, දුප්පතා, දිලින්දා, අසාර කෙනා උපමා කරලා පෙන්නුවා කාටද? අර හික්මින් නැති භික්ෂුවට. ඒ කියන්නේ දැන් ඔන්න උපමා දෙකකින් කිව්වා. කැටකිරිල්ලගේ උපමාවෙන් කිව්වා. ඊළඟට දුප්පත් කෙනෙකුගේ, අසාර කෙනෙකුගේ ඒ උපමාවෙන් කිව්වා. එයාලට නම් අතහරින්න බෑ කිව්වා. උදායි මෙන්න මෙහෙම ඊළඟට තව පැහැදිලි කරනවා. ගෘහපතියෙක් ඉන්නවා, ගෘහපති පුත්‍රයෙක් ඉන්නවා, මහා ආඩ්‍යයි. හතරන් තියෙනවා, ධන දහන්නේ තියෙනවා, විශාල වශයෙන් එයාගේ දහන්නේ රැස් කරලා තියෙනවා. බිරින්දෑවරු ගොඩාක්, ලස්සන බිරින්දෑවරු ඉන්නවා. මෙහෙකාරවරු, මෙහෙකාරියෝ ඉන්නවා. මෙහෙම ගෘහපතියෙකුට දකින්න හම්බ වෙනවා. මේ ලස්සනට ජීවිතය ගත කරන ගෘහපතියෙකුට හොඳට අතපය හොදලා දානි ප්‍රණීත දානි වළඳලා මේ කෘක් සේවනක් යට බවුන් වඩන භික්ෂුවක් දකින්න ලැබෙනවා. අනේ යාට හිතෙනවා, අනේ පුදුම සැපයක් මේ ශ්‍රමණත්වයේ, පුදුම සුන්දරයින මේ ශ්‍රමණත්වයේ, පුදුම නිරෝගී භාවයක් මේ ශ්‍රමණත්වයේ. අනේ මට ගිහි ගියත හැරලා පැවිදි වෙන්න ඇත්නම් කියලා හිතෙනවා. කාටද හිතෙන්නේ? විශාල ධනයක් තියෙන බිරින්දෑවරු, ලස්සන බිරින්දෑවරුන් දසදස්සන් ඉන්න මෙන්න මෙයාට හිතෙන්නේ. මෙන්න මේ කෙනාගේ මේ බන්ධනය පිළිබඳව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක දැඩි බන්ධනයක් කියලා, මේක දෘඩ බන්ධනයක් කියලා. නෑ කියනවා. ඒ කෙනාට ඒ අතහැරීම එයාට අතහරින්න පුළුවන්. එයා අතහරිනවා. ඒක දෘඩ බන්ධනයක් නොවේ. ඒක කුණුව, ඒ බන්ධනේ ස්ථීර බන්ධ, විශාල බන්ධනයක් වෙන්නේ නැහැ එයාට. මොකද හේතුව? එයාට විශාල බන්ධනයක් එන්නේ නැත්තේ එයාලගේ තියෙන ඒ හැකියාව නිසා. මේක කුණුවෙච්ච බන්ධනයක්, දෘඩ බන්ධනයක් කියලා හිතේ කුණු නොවූ බන්ධනයක්,
ස්ත්‍ර බන්ධනයක් කියලා හිතන එක හරිද අහනෝ නෑ ස්වාමීනි එහෙම හිතන එක හරි නෑ කියනවා එයාට පුළුවන් කියනවා අර සියල්ලක්ම අතහැරලා ඒ බන්ධනේ කුණු අසාරු ස්ත්‍රි නැති බන්ධනියම්මයි මොකද එයාට පුළුවන් අතහැරන්න බලන්න ප්‍රඥාවන්ත කෙනෙක් පිළිබඳව උපමා කරලා පෙන්නන්නේ ඒතර ලොකු දෙයක් අතහරින්න පුළුවන් ලොකු දෙයක් එයාට ලොකු නෑ එතකොට බලන්න ඒ හික්මින හික්මිල්ල කොච්චර ප්‍රබලයිද කියලා නැත්තම් හොඳට තේරුම් ගන්න මේ දේශනාවේ තියෙන උපමා දෙක අපට පුංචි කාරණාවක් අතහරින්න බැරි නම් මෙහෙම හික්මෙන්න මෙහෙම හික්මෙන්න මේ කාරණා මේ බන්ධන වැරදි අරව වැරදි මෙව වැරදි කියා කියද්දි ඒක හික්මෙන්න බැරි නම් එයා කැටකිරිල්ලියක් එයා අර දිලිඳු කෙනෙක් දුර්වල කෙනෙක් හැබැයි කියපු සැනින් අතහරිනවනම් හික්මෙන් හික්මෙන්න පුළුවන් අන්න මහා හස්තියෙක් ධනවත් සිටුවරෙක් ඉතින් බුදුරණන් සදාන උදායි මෙන්න මේ වගේ මම සමහර භික්ෂූන්ට කියනවා මෙන්න මේක දුරලන්න මේක හොඳ නෑ එහෙම කියනකොට යාලා ඒක අතහැරලා දානවා එයාලගේ බන්ධනේ දුර්වල බන්ධනියක් හරියට යාලා මුවන් වගේ නිදහස් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා ඕන දැන් අර හික්මෙන්ද කීව කාරණාව එක්ක පුජ්‍යලයන්ගේ ස්වභාවය පැහැදිලි කරලා පෙන්නනවා ඊළඟට දැන් මේ ලෝකයේ ධර්මයකට එන අය ප්‍රතිපදාවකට එන අය දැන් ඒ අයිටනේ මේ කියන්නේ දැන් මොන ඒ පිරිසේ ඉන්න අය පිළිබඳව පැහැදිලි කරනවා තත්තාරෝ මේ උදායි මේ ලෝකේ ඉන්නවා උදායි පුද්ගලෝ සන්තෝ සංවිඥාමානෝ ලෝකස්මින් කතමේ තත්තාරෝ ලෝකේ පුජ්ජලියෝ හතර දෙනෙක් ඉන්නවා කවුද මේ හතර දෙනා ඉදෝදා ඒකච්චව පුද්ගලෝ උපදිපහානාය පටිපන්නෝ හෝති උපදි පටි නිසං ඒ අය මේ උපදි කියන්නේ යම් දෙයක läගගෙන ඉන්න බව ප්‍රහාණය කරන්නයි එන්නේ යම් දෙයක läගගෙන ඉන්න භාවය ලැබීමක් තියෙන එකක් ප්‍රහාණය කරන්න තමන් එකක ඉන්නවා කියන කාරණාවක් මොනව හරි දැන් මේකට සාධාරණයි මේ උපදි පිළිබඳව පැහැදිලි කරනවා අලගද්දුම සූත්‍රෙ මට මතක හැටියට ඒ කියන්නේ සරල විදිහට පැහැදිලි කරනවා ආඹුදරුවන් දැසි දස්සන් ගේවත් වතු පිටි හරක බාන මේ සියලුම දේ එක්ක තියෙන ඒ භාවත්වය ඒ බන්ධනය එතකොට අපටත් මොනවා හරි කාරණාවක් එක්ක එහෙම වින්දනයක් ලබන බන්ධන ස්වභාවයක් කියදෙනවනම් ඒ සියල්ලක්ම උපදිනේ දැන් මේ උපදි ප්‍රහාණය කරන්න පිළිපන් යොමු වෙනවා කෙනෙක් උපදි ඉක්මවන්න කියලා දැන් එතකොට ඒ කට්ටිය මේ ප්‍රතිපදාවකට යන අයනේ තමේනම් උපදි පහනාය පටිපන්නම් උපදි පටිනිස්සග්ගාය උපදි උපදි පටිසුම් පටිසංයුත් තා සරසංකප්පා සමුදාජලන්ති හැබැයි මොකද වෙන්නේ උපදි ප්‍රහාණය කරන්න ලැබෙන කාරණාවක ලැබගෙන ඉන්න කාරණාවල් ප්‍රහාණය කරන්න යමුණාට මේ ලැබීම් හා එකතු වෙච්ච සංකල්ප තියෙනවනේ හිතේ බැඳෙන බැඳි මෙන්න මේවයි කියනවෝ ඒ කියන්නේ යම්කිසි තත්වයක් යම්කිසි ස්වභාවයක් අපට පුජ්‍යලයේ එක්ක වෙන්න පුළුවන් වස්තුන් එක්ක වෙන්න පුළුවන් දැන් ඕවත් එක්ක අපට වෙන්නේ පුජ්‍යලයේ එක හරි වස්තුන් එක්ක හරි මොනවා හරි කාරණාවක් එක්ක ඒ ලැබීම එක්ක එකතු වෙච්ච සංකල්ප තියෙන. ඒ සංකල්පයක ඉන්නවා. සෝතේ අදිවාසේදී ඔහු ඒක ඉවසනවා. මොකද්ද? ඒ ලැබෙන කාරණාව ඒ සංකල්පය තමන්ගේ ලෝකයට ගෝචර වෙන ඒ සිද්ධි ලැබෙන විදි ඉවසනවා. නප්පජහති ප්‍රහාණය කරන්නේ නැහැ. න විනෝදේති දුරු කරන්නේ නේ න බ්‍යන්ති කරවති අයින් කරලා දාන්නේ නේ නාන භවං ගමේදී දුරින්ම දුරු කරලා දාන්නේ නේ කවුද මේ කවුරුගෙන මේ කියන්නේ උපදි ප්‍රහාණය කරන්න යමු ඉච්ඡාද හොඳට තේරුම් ගන්න ඒ කියන්නේ මේ කෙලස් කිය නැත්නම් අපට මේ ලෝකේ ලැබෙන දේවල් ප්‍රහාණය කරන්න යමු ඉච්ඡාය කෙනයි කියන්නේ හැබැයි යමු ඉච්ඡාය අන්න අරව මුල් කරගෙන ඉන්න සංකල්ප තියෙනවා ඒව ඔස්සේ බැඳීලා යනවා ඉමංකෝ අහං උදායි පුද්ගලං සංයුත්තෝ වදාමිනෝ විසංයුත්තෝ උදායි මම මෙන්න මේ පුජ්‍යලයා එකතු වෙලා ඉන්න කෙනෙක් කියලායි කියන්නේ එකතු නොවී ඉන්න කෙනෙක් කියම නෙමෙයි දැන් එහෙනම් ධර්මයේ එක යන තැනදී පවා මේ එකතු වීම කියන කාරණාව යම් දේවල් ලැබෙන විදිහට කටයුතු කිරීම කියන එක සිදු වෙන සංකීර්ණ හේතු මොකද්ද ඒකට හේතුව ඉන්ද්‍රිය වේමත්තාහි මේ උදායි ඉමස්මින් පුද්ගලේ විදිතා අන්නේ පුජ්‍යලයාගේ ඉන්ද්‍රිය වෙනස්කම මන් දන්න නිසා ඉන්ද්‍රියන්ගේ වේමත්ත ස්වභාවය ඉන්ද්‍රියන්ගේ වෙනස්කම ඇයි ඉන්ද්‍රියන්ගේ වෙනස්කම කියන්නේ ද
දැන් එයා යමු වෙලා තියෙනවා ප්‍රහාණය කරන්න. හැබැයි ඒ වුණාට අහු වෙන ගතියමයි තියෙන්නේ. අහු වෙන ගතිය එක්කමයි යන්නේ. මොනවා හරි එකක බැඳෙන ගතිය එක්කමයි යන්නේ. දැන් බැඳෙන්නේ මොනවා එක්කද? ලෝකයේ මට්ටමින් උපදි ප්‍රහාණය කරන්න ගියාට හොඳයි කියලා හම්බෙන දේවල් එක්ක ලැබගෙන ඉන්නවා. හරි කියලා හම්බෙන දේවල් එක්ක ලැබගෙන ඉන්නවා. මම අර ඊයේද කොහෙද පැහැදිලි කරේ අර පරාණොද්වේතා පටිසංයුත්ත විතක්ක කුසල විතරකයක් කියලා. අනුන් කෙරෙහි අනුකම්පාව උපදීමෙන් හට ගන්නා විතරක අකුසල විතරකයක් කියලා. එතකොට ධර්ම ප්‍රතිපදාව යනකොට සක්කාය නිරෝධයේ යන ප්‍රතිපදාවක යනකොට අර විදිහට මොනවා හෝ කාරණාවක් එක්ක ඉස්මතු වෙලා එනවනම් අන්න ඒ කාරණාව එයාට එකතු වීමක්මයි ඔන්න පළවෙනි පුජ්‍යලය. එතන පළවෙනි පුජ්‍යලය කවුද? උපදි ප්‍රහාණියට යමු වෙච්ච කෙනෙක් ඉන්නවා. හැබැයි යමුණාට ඒ කෙනා ඒවා එක්කම යනවා. ඒවා ඉවසනවා. ඒ සර සංකල්ප ඒ සංකල්පයන් ඉවසනවා. අන්න එයා පළවෙනි එක්කෙනා. ඊළඟට දෙවෙනි එක්කෙනා ගැන පැහැදිලි කරනවා. ඉදපනුදා ඒකච්ඡව පුද්ගලෝ උපදි ප්‍රහාණාය පටිපන්නෝ හෝති උපදි පටිනිස්සග්ගා. එක්කෙනෙක් ඉන්නවා, තව එක්කෙනෙක් උපදි ප්‍රහාණී කරන්න පිළිපන් කෙනෙක්, යොමු වෙච්ච කෙනෙක්. තමේනම් උපදි ප්‍රහාණාය පටිපන්නම් උපදි පටිනිස්සග්ගාය උපදි පටිසංයුත්තා සරසංකප්පා සමුදාචරන්ති. හැබැයි උපදි ප්‍රහාණී කරන්න යොමු වෙච්ච කෙනාට උපදියහා එකතු වෙච්ච, ඒ කියන්නේ ඒ ලැබෙන මොනවා හරි ලැබ ගන්න දේවල් හා එකතු වෙච්ච සංකල්පනා ඔස්සේ හැසිරෙනවා. ඒවා ඔස්සේ හැසිරෙනවා, සංකල්ප ඔස්සේ හැසිරෙනවා. හැබැයි සෝතේ නාදිවාස ඔහු ඒවා ඉවසන්නේ වුණාට පජහති දුරු කරනවා, විනෝදේති ප්‍රහාණය කරනවා, බ්‍යන්ති කරවතු අනභවං ගමේ, අන්නේ කෙනා ප්‍රහාණය කරන්න දඟලනවා. දැන් එතකොට උපදි ප්‍රහාණයට යමු වෙච්ච කෙනා හිතේ ගතියනේ අනේකනි කොහොමද යනවා. හැබැයි ගියාට ප්‍රහාණය කරනවා. ඒක ඉවසලා ඒකත් එක්ක ඉන්නේ නෑ, ඒකත් එක ලැග්ගෙන ඉන්නේ නෑ. හැබැයි බුදුරන් සදාරනවා, ඉමම්පිකෝ අහං උදායි පුද්ගලං සංයුත්තෝති වදාමි නෝවි සංයුත්තෝ. ඒ පුජ්‍යලයක් එකතු වෙලා ඉන්නේ වුණාට එකතු නොවී නෙවෙයි. ඇයි? අර සංකල්ප ඔස්සේ යනවා. ඒත් එකතු වෙලා මේ ඉන්ද්‍රියන්ගේ වෙනස්කමයි මං ඒ පුජ්‍යලයන්ගේ ඉන්ද්‍රියන් වෙනස්කම තේරුම් අරගෙන ඉන්නේ කියලා. තුන්වෙනි කෙනා ගැන කියන මෙයා තමයි ශ්‍රේෂ්ඨම නෙමේ හොඳ කෙනා. ශ්‍රේෂ්ඨම කෙනා හතරවෙනි කෙනා. ඊළඟට තුන්වෙනි කෙනා ගැන කියනවා. එතකොට පළවෙනි කෙනා ගණන් ගන්න දෙයක් නැහැ. දෙවෙනි කෙනා සාමාන්‍යයෙන් හොඳයි. මේ දැන් කියපු කෙනා දුරු කරනවා. ඊළඟට හතරවෙනි තුන්වෙනි කෙනා කියනවා. ඉදපනෝදා ඒකච්ඡ පුද්ගලෝ උපදි ප්‍රහාණාය පටිපන්නෝ හෝති උපදි පටිනිසග්ගාය. උපදි ප්‍රහාණයේ පිණිස දුරු කිරීම පිණිස පිළිපන් කෙනෙක් ඉන්නවා. දුරලන්න යොමු වෙච්ච කෙනෙක් ඉන්නවා. හැබැයි පටිපන්න උපදි පටිනිසග්ගායේ කදාචි කරහිති සති සම්මෝසං. යම් කිසි වෙලාවක යම් කිසි මොහොතක යම් කිසි අවස්ථාවක සිහි මුලාවීම නිසා මොකද වෙන්නේ? අන්න එතන කියන්නේ බලන්න. සිහි මුලාවීම නිසා උපදි පටිසංයුත්තා සර සංකප්පා සමුදාජනති. සිහි මුලාවීම නිසා එන් සිහිමුලා වීම කියන එකයි දැන් අනිත් දෙන්නාගෙන සිහිමුලා වීම කතාව කිව්වේ නැතුව කිව්වේ. එතකොට ඒ අය අතහරින්න දක්ෂ අය නෙමෙයි. ඒ අයගේ තියෙන ස්වභාවයේ තියෙන්නේ අර මොනවා හරි බන්ධනයන් පිළිබඳව පුජ්‍යලයන් පිළි පුජ්‍යල බන්ධන හරි වස්තු බන්ධන හරි මොනවා හරි කාරණායක කතා කරනකොට ඒ එකම යමු වෙන ගතියක් එක්කම ඉන්නවා පළවෙනි එක්කෙනා. දෙවෙනි එක්කෙනා හම් ලැබෙනවා. හැබැයි යා ප්‍රහාණය කරන දඟල යා ප්‍රහාණය කරන. තුන්වෙනි එක්කෙනා සිහි මුලා වෙලා ඉද්දි, එතකොට යා විශේෂයි. සිහි මුලා වෙලා ඉද්දි යා යමු වෙනවා. දැන් අර කට්ටියන සිහි මුලා වෙලා ඉද්දි කියලා කිව්වේ නැහැ. එයා යමු වෙනයි. සිහි මුලා වෙලා ඉද්දි යමු වෙනවා. හැබැයි සිහි මුලා වෙලා ඉද්දි සර සංකල්ප ඔස්සේ යමුනාට පස්සේ දන්දෝ උදාය සත්තුප්පාදෝ සත් එයාට හිමීන් සීරුව උපදිනවා සිහිය. අතකෝනම් කිප්පමීව පජහති. සිහිය හිමින් උපදිනවා, ඉක්මනින් ප්‍රහාණය කරනවා. කිප්පමීව පජහති. විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. එයා ඉක්මනින් මේක ප්‍රහාණය කරනවා. මොකද්ද ඒ උපදි ලැබීම එක ලැබ ගන්න ගතිය. උපමාවක් කියනවා. හරියට උදායි මේ වගේ දෙයක්. දවස මුළුල්ලේම රත් වෙච්ච යකඩයක් තියෙනවා. යකඩ භාජනයක්.
දවසෙම රත් වෙලා ඒකට දිය බින්දුවක් දෙකක් වැටෙනකොට මොකද වෙන්නේ එතනම ෂේ වෙලා යනවා අන්න ඒ වගේ තමයි යුදායි මෙන්න මේ විදිහේ තුන්වෙනි පුජ්‍යලයා ඒ පුජ්‍යලයාට සිහිය උපදින්න විතරයි කියන්නේ අන්න ඒක නා තමයි සැබෑම ශේක ගණයට වැටෙන්නේ හැබැයි ප්‍රහාණය කියන්නේ එයා ප්‍රහාණය වීම යාගේ දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩයකට වතුර බින්දුවක් ඇටනවා ඒක එතනම ෂේ වෙලා යනවා අන්න ඒ වගේ තමයි යාගේ ස්වභාවය සේක කියන ගණයට වැටෙන්නේ අන්න ඒකත් එක්ක. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න අපේ ජීවිතේ අපි නොඑක ආකාරයෙන් විවිධ විදිහට බැඳීම් කියන කාරණා ඇති වෙනකොට ඒ කියන්නේ අපට අපේ ජීවිතේ ඒ විදිහට දේවල් එනවා කියලා කියනකොට අපි ඒකත් එක්ක ලෝකේ ඉන්නවා. මේ තමයි තුන්වෙනි පුජ්‍යලයා මේකෙත් ඉන්ද්‍රිය වෙනස්කම කියලායි කියන්නේ. හතරවෙනි පුජ්‍යලයා ඔන්න රහතන් වහන්සේ. ඉදපනෝදා ඒකච්ඡ පුග්ගල උපදි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්ව උපදීයේ උපදි කියන කාරණාවේ දුක දුකට මුලයයි කියලා ඒක අවබෝධ කරගෙන නිරූපදීන් හෝති උපදී ඉක්ම වීමින් උපලි සංඛේ විමුක්තු විමුක්ත වෙනවා ඉමංකෝ අහං උදායි පුග්ගල දැන් අර පුජ්‍යලත් විසං එකතු නොවී නෑ කියලා කිව්වා එකතු වෙලා නෑ කියලා කියන්නේ නෑ කිව්වා තුන් දෙනාම හතරවෙනි කෙනා කියනවා ඔන්න විසංයුක්තෝ මෙයාලා එකතු වෙලා නැහැ නෝ සංයුක්තෝ ඇයි ඉන්ද්‍රිය වෙනස්කමයි අන්නේ තමයි රහතන් වහන්සේ එතකොට දැන් ඔන්න දැන් ඒ හික්මීම අර මූලික හික්මීම ගැන උපමායක පැහැදිලි කරා ධර්මයත් එක්ක හික්මීම ගැන ඒ ලස්සන කරුණ ටිකක් පැහැදිලි කරා ඊළඟට තව ටිකක් පැහැදිලි කරනවා ඉද උදායි බික්කු විවිච්චේව කාමෙහි පංචකෝ ඉමේ උදායි කාම ගුණ උදායි කාම ගුණ පහක් තියෙනවා කාම ගුණ කියන්නේ කාමයට නෙමෙයි කාම ගුණ කියන්නේ ඉෂ්ට බවක් කියලා අපට යමක් ලැබෙනවනะ හොඳයි දැන් අපට පුජ්‍යලයක් විශේෂ වෙලා හොඳයි කියලා එනවනะ වස්තුවක් මොනවාරි විශේෂල හොඳයි කියලා එනවනะ අන්න ඉෂ්ට වශයෙන් ඒ කාමයක් එතකොට රූප ශබ්ද ගන්ධ රස පහස කියන ඒ කාමයක් එතකොට ඒ ගතිය ඉස්මතු වෙන කාරණා මොනවාද චක්කු විඤ්ඤේය රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාම සංගිත රජනීය සෝත විඤ්ඤේය සද්දා ගාන විඤ්ඤේය ගන්ධා ජීවා විඤ්ඤේය රසා කාය විඤ්ඤේය පොට්ටබ්බා එතකොට ඇසින් දතිවිතු රූප කණින් ඇසීතු සද්ද නාසින් දතිවිතු ගන්ධ දිවෙන් දතිවිතු රස කයින් දතිවිතු පහස කියන මෙන්න මේ හොඳයි කියන කාරණාව හරි කියන කාරණාවක් එක ඉදෙන බව එතකොට එහෙනම් මම අර මේ ගොඩාක් අවස්ථා වලදී පැහැදිලි කරලා පෙන්නනවා අපිට මොනවා හරි කරනු එක්කේ කෙනකොට ඒ වගේ දේවල් කාමයේ කියන්නේ එකක්ම තමයි තියෙන්නේ මේ පංචකාම ගුණ මෙන්න මේ පංචකාම ගුණ ඉමේකෝ උදායි පංචකාම ගුණ යංකෝ උදායි මේ පංචකාම ගුණේ පටිච්ච උප්පජි සුඛං සමනත්ත මේ පංචකාම ගුණේ නිසා සැප සම්මසර ගන්නවා ඉදං උච්චති කාම සුඛං අන්න කාම සැපේ කියන්නේ ඒකට මීල්ල සුඛං පුතුජන සුඛං අනරිය සුඛං න සේවිතබ්බං න භාවේතබ්බං න බහුලිකතබ්බං බහයිතබ්බං එතස දුක් සුඛස්සාති වදා ඔන්න බුදුරණන් වහන්සේ දාරනවා මෙන්න මේ කාරණාවන් බලන්න මේ පංචකාම ගුණ එක්ක ඉස්මතු වෙන ඒවට කියනවා මොකක් කියලාද ඒකට කියනවා අපවිත් මේ කාම සුඛයයි අපවිත්‍ර සුඛයයි පුතුජන සුඛයයි පුතුජනියගේ සැපයයි අනාරිය සුඛයයි මේ සුඛයේ සේවනයේ නොකල යුතුයි නොවැදී යුතුයි බහුල නොකල යුතුයි මේ සුඛයට බය විය යුතුයි කියනවා මේ සැපයට ඒ කියන්නේ එහෙනම් අපට රූප ශබ්ද ගන්ධ රස පහස ඉෂ්ඨකාන්ත මනාප විදියට ලැබෙන මොන්නම හරි කාරණාවක් ඔස්සේ හිඳිනවද අන්න ඒකට බය වෙන්නට ඕනේ කියලා කියනවා ඒවා පුතුජන සුඛයක් කියනවා ලෝකයේ දින හැම එකක් ඉදෝදායි බික්කු විවිච්චේවකාමී විච්ඡක් කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රතිසුඛං පටමඥානං උපසම්පඤ්ඤ විහෙරති හැබැයි උදායි බික්සුවක් ඉන්න පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා තුන්වෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා අන්න බුදුරන් වහන්සේ පදාරනවා මෙන්න මේ ධ්‍යාන හතරම වැඩිය යුතුයි මේ සැපයට බය නොවිය යුතුයි මේක සේවනය කළ යුතුයි මේක බහුල වශයෙන් පුරුදු කළ යුතුයි ඉදං උච්චති නෙක්ඛම්ම සුඛං පරිවේක සුඛං උපසම සුඛං සම්බොල් සුඛං ආසේවිතබ්බං භාවේතබ්බං බෞලීකාතබ්බං න බහායිතබ්බං ඒතස්ස සුඛස්සාති වදාමි ඒ සැපයට බය වෙන්න එපා කියනවා ඒක නිරාමිස සැපය
ඒක විවේක සැපයක්, ඒක සංසිඳීමෙන් ලබන සැපයක්, ඒක අවබෝධයෙන් ලබන සැපයක්. ඒ සේවනය කළ යුතුයි. ඔන්න එහෙනම් ධ්‍යාන වඩන්න. එතකොට එහෙනම් ධ්‍යාන වලින් තොරව තියෙන කරුණ මොනවද? කාමසුඛයටයි. ධ්‍යාන වලින් තොරව යෙදෙන අපි ලබන සොම්නස කාමසුඛයටයි. ඒක නිසා හොඳට තේරුම් ගන්න. එතකොට අපි හොඳට තේරුම් ගන්න, මම අද පොඩි හාමුදුරක කතා කරා, සිහිය පිහිටවනවා නම් අපි අම්මන්ත්‍රමකට අපේ කාමයන් ඉක්ම වෙනවා නම් සමාපත්ති තිති උත්හාන කුසල නැති වුණාට ධ්‍යාන වැඩෙනවා. ඒක හොඳට තේරුම් ගන්නට ඕන. අපි හොඳට සිහියක් පවත්වනවා නම් ලෝකේ ආරම්භනෝස් යන්නට හිත එකඟභාවයක් තියෙනවා නම් සමාපත්ති කුසල තිති කුසල උත්හාන කුසල නැති වුණාට, ඒ කියන්නේ සමාධියකටපත් වෙන්න බැරි වුණා, සමාධියක් කියලා ලෝකේ සතා කරන සමාපත්තටපත් වෙන්න බැරි වුණාට කාමයන්ගෙන් වෙන්වීම කියන්නේ මේද භාවයටපත් වෙනවා. ඒ නිසා අපි නිතරම සිහිය උරු කරන ධර්මයට යොමු වෙන පැත්තට යන්නට ඕන. මම අද උදෙත් ඔක පැහැදිලි කරානේ. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා, ඉද උදායි භික්ඛු විවිච්ඡේව කාමිහි, මොන පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. ඉදං කෝහං උදායි ඉංජිතස්මින් වදාමි, කිංචි තත්ත ඉංජිතස්මින් යදේව තත්ත විතක්ක විචාරා අනිරුද්ධා වොන්ති ඉදං තස ඉංජිතස්මින්. පළවෙනි ධ්‍යානයේ උපදවාගන්න කියලා කිව්වා. හැබැයි ආයි කියනවා මොකද්ද? පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ ඉංගිතයක්, සෙලවීමක්. පළවෙනි ධ්‍යානය කියන්නේ සෙලවීමක්, කම්පනයක්. මොකද්ද පළවෙනි ධ්‍යානයේ කම්පනය? පළවෙනි ධ්‍යානයේ කම්පනය තමයි විතක්ක විචාර නිරුද්ධ නොවීම. විතක්ක විචාර නිරුද්ධ නොවීම පළවෙනි ධ්‍යානයේ කම්පනය. ඊළඟ දෙවෙනි ධ්‍යානය උපදවා ගන්නවා, එයත් කම්පනයක් කියනවා. එයත් සෙලවීමක් කියන. මොකක්ද දෙවෙනි ධ්‍යානෙ උපදවා ගැනීම? කම්පණි. ප්‍රීතිය සැපය නිරුද්ධ නොවීම. ප්‍රීතිය සැපය නිරුද්ධ නොවීම ඒක කම්පණියක් කියන. ඒ නිසා අර කම්පණියටපත් වෙනවා ඉතහා එකක් ඉදෙන නිසා. තුන්වෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. තුන්වෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරන එකත් කම්පණියක්. ඒ කම්පණිය මොකද්ද? උපේක්ෂා සැපයක් තියනවාද? අන්නේ කාරණාව නිරුද්ධ නොවීම. හතරන ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා. හැබැයි හතරන ධ්‍යානයේ කම්පනයක් නෙවෙයි. හතරන ධ්‍යානයේ තුල තියෙන්නේ පිරිසුදු උපේක්ෂා. එතකොට වෙන එකක් එක්ක සෙලවෙන්න එකක් නැහැ. දැන් මෙතන අකම්පිත කියලා කියන්නේ රහත් කියන එකට නෙමෙයි. අර ඒ අදාළ පරියායෙන් ඒක සෙලවෙන එකක් නෙමෙයි කියලා පැහැදිලි කරන හතරන ධ්‍යානය. ඊළඟට පැහැදිලි කරනවා, ඉදෝදායි බික්ක විවිච්ඡේව කාමෙහි විවිච්ඡක් කුසලයේ ධම්මේ තවිතක්කං සවිචාරං විවේක ජම් පුජිතකම් පටමජ්ජානං උපසම්පඤ්ඤ විහෙරති. ඔන්න බලන්නකෝ, මේ උපදවා ගන්නක් කියලා, කම්පනක් කියලා, කම්පන නොවීමක් කියලා. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරන එක පළවෙනි ධ්‍යාන උපදවා ගන්නවා. ඉදං කෝහං උදායි අනලන්ති වදායි, මම මේකට ආලය කරන්න කියන්නේ. උපදවා ගන්න කියනවා. ඊළඟට කියනවා මම මේකට ආලය කරන්න කියන්නේ. පජහතාති වදා, දුරු කරන්නේ වදාර. එබැවින් ක්‍රමානුකූලව හික්ම වන හැටි, කාමයේ අතහැරලා ධ්‍යාන අල්ල ගන්න කියලා වාසය කරන්න කියලා, දැන් ධ්‍යානවල ස්වභාවය කතා කරලා ඉවර වෙලා ඊළඟට කියනවා මම මේක නම් අල්ල ගන්න කියලා කියන්නේ නෑ, මේක දුරු කරන්න කියලායි කියන්නේ. පළවෙනි ධ්‍යානෙ ඉක්මුවා යම් මොකද්ද? දෙවෙනි ධ්‍යානෙ උපදවා ගැනීම. හැබැයි මම ඒකට තාලිය කරන්න කියන්නේ නෑ, එයත් ඉක්මුවා යන්නයි මම උදාරන්නේ. දෙවන ධ්‍යාන ඉක්ම වීම මොකද්ද? තුන්වෙන ධ්‍යාන උපදවාගෙන. තුන්වෙන ධ්‍යානට තමයි ආලය කරන්න කියන්නේ නෑ, එයත් ඉක්ම වයන්ඩයි කියන්නේ. තුන්වෙන ධ්‍යාන ඉක්ම වයම් මොකද්ද? හතරවෙන ධ්‍යාන උපදවාගෙන. මං හතරවෙන ධ්‍යානෙ ආලය කරන්න කියලා කියන්නේ නෑ, හතරවෙන ධ්‍යානියත් ඉක්ම වයන්ඩයි කියන්නේ. හතරවෙන ධ්‍යාන ඉක්ම වයම කියන්නේ මොකද්ද? රූප සංඥාව ඉක්ම වීමෙන්, ගොරෝ සංඥා ඉක්ම වීම, නානත සංඥා මෙනෙහි නොකිරීමෙන් උපදින අනන්තං ආකාසය කියන ආකාසානංචායතන. ආකාසානංචායතනයක් මම අල්ලගන්න කියලා කියන්නේ, අල්ලගෙන වැඩක් තියෙනවා කියලා කියන්නේ. බණ්ඩේ දැන් කොච්චර හිතක් දිනුද මේකට? එයත් අතහරින්නයි කියන්නේ. ආකාසානංචායතන අතහරින්න කොහොමද? විඥානංචායතන උපදවාගෙන. මං ඊරත් ආලය කරන්න කියන්නේ, එයත් මං දුරු කරන්නයි. විඥානඤ්ඤායතන දුරු කරන්න යන්නේ මොකක් එක්කද? විඥානඤ්ඤායතනෙ. අන්න ඒ සමතික්‍රමණය වෙන්නේ ආකින්චඤ්ඤායතනෙ උපදවා ගැනීම. හැබැයි ආකින්චඤ්ඤායතනෙත් නම් අල්ලගන්න කියන්නේ නෑ, එයත් මං අතහරින්නයි කියන්නේ.
ආකින්චඤ්ඤායතන ඉක්මවා යන්නේ මොකක් එක්කද? නේව සංඥා නා සංඥායතන උපදවා ගැනීම. නේව සංඥා මේ මේ කරුණ ටික ධාතු විභංග සූත්‍රයේ පෙන්වන ප්‍රතිපදාව ලස්සනට ඉස්මතු වෙනවා. මේවත් අනිච්චං සංකතං ඇලෙන්න සුදුසු නැහැ කියලා ලස්සනට විග්‍රහ කරනවා. නේව සංඥා නා සංඥායතනත් ඇලෙන්නක සුදුසු නැහැ. එයත් මං ඉක්මෝ යෑමයි කියන්නේ. එහි ඉක්මෝ යෑම මොකද්ද? සංඥා වේදනා නිරුද්ධ වීමෙන් නිරෝධ සමාපත්තියට පත්වීමෙන් අන්න නේව සංඥා නා සංඥායතනයත් ඉක්මවනවා. බුදුරන් වහන්සේ මේ ටික පැහැදිලි කරලා ඉවර වෙලා වදාරනවා. පස්සාමිනෝ ත්වං උදායි තං සංයෝජනං අනුන්වා තූලංවා යස්සහං නෝ පහනාය වදාමීති නෝ හේතම් බන්ති. බුදුරන් වහන්සේ අහනවා, උදායි මම මේ සංයෝජනයක ප්‍රහාණීමක් ගැන මා නොකියනවා නම් පුංචි එකක් හරි විශාල එකක් හරි ඔබ දකිනවද? මම ප්‍රහාණීම නොකියන එක දැන් බලනකො මේ මුලින් උපදවා ගන්න කිව්වා, ඊළඟ ප්‍රහාණය කරන්න කිව්වා. පුංචි හරි සංයෝජනයක් මම ප්‍රහාණය නොකිරීම, පුංචි හෝ ලොකු හෝ සංයෝජනයක් ප්‍රහාණය නොකිරීමක් ගැන ඔබ දකිනවද? නෑ ස්වාමී. එතකොට සියලුම බන්ධන ප්‍රහාණය කිරීමක් ගැනයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ. ඉදේ මොහොත වග්ගව අත්තමන අත්තමන වායස්ම උදායි භගවතු බාහිරතන් අභිනන්දි. භාග්‍යතුන් වහන්සේගේ භාසිත හතුටින් උදායි අනුමෝදන් වුණා. එතකොට මේ සූත්‍රයේ තුලදී පුංචි මට්ටමේ ඉඳලා අතහරින වැඩපිළිවෙළවල් ඉක්මවන පිළිවෙළවල් පැහැදිලි කරා. ඊළඟට ගැඹුරින් අතහරින දේවල් පැහැදිලි කරා. අවසානයේ සියල්ලක් මතහැරීම ගැන පැහැදිලි කරා. එතකොට මම අර මුලින්ම පැහැදිලි කරේ ධර්මයේ හික්මෙනව නම් විනය හික්මීමක් එදෙනවා. ධර්මයේ හික්මෙන් නැත්නම් විනය හික්මීමක් එදෙන්නේ නැහැ. විනය හික්මීමක් ධර්මයේ හික්මීමත් එක්ක එදෙනකොට මොකද වෙන්නේ? අර විදිහට අතහැරීම ප්‍රායෝගිකව සිද්ධ වෙනවා. මේ තමයි ලටුකි කෝපම සූත්‍රය කැටකිරිලි උපමා කරලා වදාළ දේශනාව. හොඳයි, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. භෞතික හෝ දැන් දුකෙන් නිදහස් වෙනවා කියනකොට ඔක්කොගෙම නිදහස් වෙන්නේ භෞතිකත්වයක් ලැබෙන්නේ උපදි බවක් කියන එක ලැබීමක් කියන එකම. එතකොට ඒ ඉක්මවන්න ආවට කරන්නේ නේ අර වෙන පැත්තකින් දේවල් ඔස්සේ අල්ලගන්න. දැන් මම අර කිව්වේ මේ ළඟ ගෙදර කාමයන් අතහැරලා මේ කාමයක් මෙහි අල්ලගන්න දෙකට එනවා. ඔන් ගෙදර බැඳීම් අතහැරලා මෙහි බැඳීම් ඇති කරගන්න එනවා. ඒතර මොනවා හරි කාරණාවක් එක්ක එනවා. ඒක හොඳ පැත්තෙන් එන්නේ. එතකොට අර අනිත් පැත්තෙන් ගියපේ අතහැරලා මේ පැත්තට එනවා. දැන් අපි මේ 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 උපමාව ගත්තොත් මේ ඒ කරුණ දැන් අර මේ කාමයන් ඉක්මවලා දෙහාන අල්ලගන්න ඒ වගේනේ. එතකොට දැන් දෙහ ඒක නම් සාධාරණ හැටි කියේ. ඒක වටිනවාරි කියේනේ. හැබැයි කාමයේ කියන එක ලෝකේ මට්ටමින් ඉක්මවලා, ඒ කියන්නේ gedara, ඒතර කාමයේ ඉක්මීමක් නෙමෙයි ඒතර. gedara මට්ටමින් තියෙන දේ ඉක්මවලා මෙහි මට්ටමින් තියෙන දේ අල්ල ගන්නවා. නේද වාරයි. ඒ වාර කයින් අතරලා හිතින් අල්ලන් ඉන්න ඒ වගේ පැත්තක් නෙවෙයි. වෙනම පැත්තක් නේද? ඔව් වෙනම. එහෙනම් උපදී ප්‍රහාණයට පිළිපන් කියලා කියන්න ඕනේ. අනිත් එක සමහරවල්ලා අපි ඩවුලුත් කතා කරලා සම්භාෂක සූත්‍රයේ තර මේ පරිසේවනේ සම්වරේ අධිවාසනයේ මේ මර ප්‍රාණය කරන එක තමන් මැලියක් කියලා නේද? අර බාහිරින් ඇහෙන එකක් එක්ක කියන එක මෙතන හරි අන්තවත් නේ සමහරවල්ලා. අර කාලෙන් බොයෙන් වලකින එකත් මෙතන ඉවසීමක් එහෙම යෙදුනේ අර කල්යාණ මිත්‍රයා කියපු නිසා නේද? නැත්තම් තමන් ඉවසනවා කියන එකත් නෙවෙයි එතන. ඉවසන එකක් එතන භාවිතා කරන එක මඟ හරිලා කවුනත් අර රාත්‍රිය යනකොට වෙන අනුතුරු වුණා මඟ හැරීම වුණේ අර බාහිර යොමුවීම. ඔව් ඒකත් එකක්. ඊළඟට ඒක ප්‍රධාන වෙලා කියනවා සත්‍ය බාහිර වුණා නම් අපි දැන් ධර්මයේ බාහිරින් ඇහෙද්දී හික්මෙද්දී දැන් ඒකට ප්‍රතිවිරුද්ධ දේවල් නමුත් වෙන්නේ නැහැ නේ. දැන් අපි හිතමු සත්‍ය කියන කාරණා අනුගත වෙලා ඉන්නවනම් අර ටිකයි කියන්න ඕනෙත් නැහැ.
මොකද හේතුව දැන් මේ මේකට අනුගත වෙලා එතන මේ යන ට්‍රැක් එකට ප්‍රතිවිරුද්ධයක් එනකොට ඒක නොගැලපෙන එකක් එනකොට අන්න ඒකත් කියන්නේ එතකොට නොකිව්වත් ධර්මයට අනුකූල නම් අනුගත වෙලා නම් අරක නොකිව්වත් අර පැත්තට යන්නේ නේ හැබැයි අද විකාල භෝජනයේ කියන එකේදී සමහර මම එකක සමහර ශික්ෂාපද තියෙනවා අනතුරු නැහැ දැන් රැකේ එක නම් අනතුරු කියලා තේරෙනවා නේ හැබැයි දවල් එකට දෙකට වෙනදුවා කියන අනතුරන්නේ ඒක දැනෙන්නේ ඒක නම් විකාලේ වරඳලා තියෙනවා කිව්ව ගමන් අතහැරියනේ හැබැයි රැකේ එක අනතුර අන්න ඒ වගේ දේවල් වෙන්නේ නැහැ අර වගේ දේවල් වෙන්න පුළුවන් පංචකාම ගුණ ගැන කියලා එක මේ දෙකත් එක්ක ඉන්න එක පුතර්ජනි ගැන කිව්වා සමහර මට මතක හිටියා නිබ්බේදක සූත්‍රය කියලා පංචකාම ගුණේ හික්මන එක මේ ආර්යයන්ගේ හික්මන එකද මොකක්ද හික්මීම එතන මොකක්ද සාද ඒක දැන් මේ කියන්නේ ප්‍රහාණය කිරීමට හික්මන එක යෙදෙන කාරණා වේ දෙනවා හික්මන දා කරනවා හැබැයි ඒවයික ඉන්නවා කියන එක නේ කියන්නේ පංචකාම ගුණ කිව්වම මේ මම හිතන්නේ යම් හොඳයි කියලා ගන්න එක සංකල්ප රාගය කියලා එතන පංචකාම ගුණ හොඳයි කියලා ගැනීම සංකල්පමිය රාගය ඊළඟට කියනෝනේ කාමසුඛය කියලා පංචකාම ගුණය හොඳයි කියලා ගැනීම කාමසුඛය ලෝකේ පංචකාම ගුණය හොඳයි කියලා ගැනීමෙන් තොරව එදෙන්නේ නැහැ මොකක් කො අන්න එකයි ඇදී තියෙන්නේ එහෙම එදෙනවා නම් අපිට 100ක් විතර. ඒක තමයි අර හික්මීම. අර හික්මීම. ඒකේ මම විතර 100 ප්‍රවැත්තීම දෙකක්ම කියන්නේ. සරස පංචකාම ගුණලා ඉෂ්ඨකාන්ත මනාප කියලා කියන්නේ එතන මනිකම් නිතර එකවීමේ එතන. ඔව්. තොනම එකම විදිහට කියන්නේ හොඳයි මනාපයි කියන්නේ ප්‍රියයි. ඉෂ්ඨයි කියන්නේ ඉෂ්ටකාම දෙවරු කියලා කියන්නේ අන්න ඒ වගේ අර හොඳයි හරි කියලා ගන්න එකේම ඒකෙම එකක් කියන්නේ සමහර ලාවට කාන්ත කියන්නේ මනස් කාන්ත කියන්නේ ඇතරම එක තුන වෙන් කරන්න බෑ ඉෂ්ටකාන්ත මනාව කියන එක හැබැයි මේ දැන් ඔය සමහර වෙලාවට එකක් හේතු ගන්නන්ද ඒක පිළිබඳව තියෙන විග්‍රහ තීර කර කර පෙන්නනවා. ඔක එපා කරන්න. කිව්ව නේද එපා කරන්න කියලා. අර විදිහට ඒ දැඩි කරලා පෙන්න. හරි කරන්න. ඔක කරන්නකෝ. ඔන්න ඔය විදිහට කියන්නේ. අන්න ඒ වගේ කීමක් තමයි තියෙන්නේ. හැබැයි සමහර ඒවා අර ඒ භාෂා විවහාර කරපු කරුණුත් එක්ක. දැන් අර රාවුලසුරති පිය රූපේ මනෝරමී කියලා. එතකොට මනස ඇලුම් කරන ප්‍රිය ස්වරූපය. ඉතින් මනස ඇලුම් කරන එකත් ප්‍රිය ස්වරූපය කියන එකත් එකම විදියනේ. ඒක පාලි වචන තුනේ විදියන්නේ සම්සිද්ධ. ඒ විදිහමයි. ඒක විදිහටම සිංහල. ඔව්. ප්‍රිය රූප මනෝරමී කියන්නේ ඒක ඉෂ්ඨකාන්ත ඇතරම සිංහලත් කියන්නේ ඉෂ්ඨයි කාන්තයි මනාපයි කියන එකම තමයි. ඒකේ වචන කාන්තයි කියන්නේ කාන්ති ඒ කියන්නේ මනස් කාන්තයි. ඒ කියන්නේ අපිට අර විශේෂණ පද ටිකක් ගන්න වෙනවා. ඉෂ්ඨයි කියන හොඳයි කියන වගේ අදහස. තැන්දිත්ත සද්දාය කරා නික්කම කියන්නේ ශ්‍රද්ධාවෙන් ගිහි ගෙන ඉක්මන. ගරා කියන්නේ ගිහි ගෙදර. සද්දාය කියන්නේ ශ්‍රද්ධාවෙන් නික්මන. ගිහි ගෙදර නික්මෙච්ච කෙනාට දුක කෙරවර කරන. ඒ මෙතන කියන්නේ. පංචකාම ගුණේ හිතවා. ඒ කියන්නේ පංචකාමෙන් දුරු කරලා. පංචකාම දුරු කරන්නේ පිය රූප මනෝරම. පිය ස්වරූප වූ මනස් ඉෂ්ඨකාන්ත වූ ඒ පංචකාමයන් දුරු කරලා ඒ දුරු කිරීම තමයි ශ්‍රද්ධාය කරායි නික්කම් වෙන්නේ හරිනම් ඒ කියන්නේ ගිහි ගෙදරින් නික්මෙනවා කියන්නේ හරියටම වෙන්නේ යන්නේ කාරණා. එයා දුක්ඛසන්ත කරෝ යන්නේ එහෙම වෙච්ච කෙනාට කියනවා දුක කෙලවර කරවෝ කියලා. සමහරු මේක හතර ධානයේ කම්පනයක් නැහැ කියලා මුලින් තමයි තුනේ තියෙනවා.
ඊට පස්සේ එහෙමද අර අනිත් පැත්තෙන් අර ඒක ඇලෙන්න එපා කියද්දි තුනටම හතරෙන් ධානයකට ඇලෙන්න එපා කියද්දි ඇලෙන්න එපා ගුරු කරන්නේ ඒ කියන්නේ හතරෙන් ධානයේ ඉන්න කෙනෙක් අරකට යනවා කියන එක අසාමාන්‍ය ගතියක් නේද මේ ඒකේ කම්පනියක් ඔව් ඒවා ලේසි නෑ ඒ කියන්නේ ඉවත් අතහරිනවා කියන්නේ ඇත්තටම අර ඔය මම ධාති භගසුත්‍රය මතක කරේ කියන්නේ ධාති භගසුත්‍රයේ තියෙන අවසානයේදී ඒ කියන්නේ කෙලින්ම අරහත් වෙන එක ධ්‍යාන නෙමෙයි ධ්‍යාන ධ්‍යාන ඥාන කියන්නේ සංස්කෘත ධ්‍යාන හරි ධ්‍යාන සිංහලෙන් ධ්‍යාන ධ්‍යාන සිංහලෙන් ධ්‍යාන පාලි උපේක්ෂාව සාමාන්‍යයෙන් කතා කරනවානේ සුඛ දුක්ඛ කියන කාරණාවත් එක්ක උපේක්ෂා දැන් මේ අටරස මනෝභවචාර වල පැහැදිලි කරනවානේ උපේක්ෂා සහගත වින්දනයක් කියනවා කියන වින්දනයක් තියෙනවා පිරිසිදු උපේක්ෂාව කියනකොට කාමයේ මිශ්‍ර නැති බව ඒ කියන්නේ ඒ කාමයේ විතරක් නෙමෙයි ඒතර සුඛ සත්‍ය පහන දුක්ඛ සත්‍ය පහන පුබ්බේව සොම්නසන අත්තොම්නස දොම්නසන් අත්තංගම සැප දුක දොම්නස සොම්නස එතකොට දැන් පරිණිධානයේ තියෙනවා සැපය සැපයෙන් චලනයක් කියනවා ඒ එහෙම එකක්වත් දෙන්නේ නැහැ. පළවෙනි ධ්‍යානයේ සැපේ හැබැයි කාමී නෙමෙයි. නිරාමී සැපයක්. හැබැයි නිරාමී සැපයක් වුණාට ඒක සිරවීම. ඒතකොට එහෙමවත් දෙන්නේ නැති පිරිසිදු උපේක්ෂාව ඒක අතර කිසි දෙයක් කැළැන්නේ නැහැ. අන්න ඒ පිරිසිදු උපේක්ෂාවට කියලා තමයි ඉර්ධිවිසි ඔක්කොම කතා කරන්නේ. අතර මේ අරූප සමාධි කියන ඉර්ධිවිසියක් ඉර්ධිවිසියක් වගේම විමුක්තිකම් ප්‍රතිපදාව. ඉන්ද්‍රිය වෙනස අවබෝධ කරගන්නයි කියන්නේ කියන්නේ. ඒ පොත්ලියගේ ඉන්ද්‍රිය මොනවද තියෙන විදිහක් තමයි. ඔව්. සන්නසන යෝනක භාවිතයේ කියන එක ආයතව යෙදෙන්නේ නැහැ නේද? එතකොට දැන් අවත්මත් එක්ක පංචකාම වතරන් පිළිකුලක් බයක් හිතෙනවා. ඔව්. ඒ කියන්නේ අර කියන්නේ තුන්ගිනි පුජ්‍යයන් සිහියේ පැද්දුනහම ප්‍රහාණය කරනවා කියලා. සිහියේ පැද්දුනහම ප්‍රහාණය ඉන්නේ ඒත් ඒක අනේ කරායි අර කුමාටි කුක් පෙන්නන්නේ උළුවත්තක් වගේ වෙන ගොඩාක් කුමා පෙන්නනවා බයින්නේ නැහැ තව උමාතේ ගන්නවා පොඩි බබාගේ කියන මුර ඔව් අනේ ඔතන එනිකවත් ආත්මතන්න එනගැතිනි තිරතම හරියන්නේ